අම්පාර දිස්ත්‍රික්කයේ ගැන කතා කරනවා නම් අම්පාර දිස්ත්‍රික්කයේ තමයි ලංකාවේ වැඩිපුර විභාග වගා කරන දිස්ත්‍රික්කය. ඉතින් මේ දිස්ත්‍රික්කයේ මේ සාමාන්‍ය වශයෙන් හෙක්ටයාර 68,000ක් විතර සාමාන්‍ය මහකන්නකදී වගා කරනවා. මේ බිම් ප්‍රමාණයෙන් ප්‍රධාන වාරි මාර්ග වශයෙන් සාමාන්‍යයෙන් හෙක්ටයාර 53,600ක් විතර වගා කරනවා. සුළු වාරි මාර්ග හෙක්ටයාර 3,600ක් පමණ වගා කරනවා. වර්ෂා පෝෂිතව හෙක්ටයාර 11,000ක් විතර වගා කරනවා. ප්‍රධාන වාරි මාර්ග 53,000ට ජලය ප්‍රධාන වශයෙන් සැපෙන්නේ සේනානාග සමුද්‍රයෙන්. දැන් අත්‍තර සේනාග සමුද්‍රය ගැන කතා කරනවා නම් සේනාග සමුද්‍ර ලංකා විශාල වැව. මේ ජල ධාරිතාවේ අක්කරාඩි 770,000ක් පමණ තියෙනවා. වැව ජලය නිකුත් කරපු දින සිට සාමාන්‍ය වශයෙන් ගත්තොත් මෑත වෙනතුරුව ලංකාවේ යලසා මහා ඉතා සාර්ථක දිස්ත්‍රික් වගා කරපු දිස්ත්‍රික්ක වී වගාව. සේනාග සමුද්‍රයට ලැබෙන වර්ෂාවේ අඩුවක් තියෙනවා. ඒ හින්දා වගා කරන බිම් ප්‍රමාණය තරමක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම සමහර විට වගා කරන බිම් ප්‍රමාණය යම් තරමක් ගොයම් මැරීම තුළ අස්වනු නොලැබීමේ තත්ත්වකුත් තියෙනවා. දැන් මේ 10,000 මහකන්නේ සියඳක සම්පූර්ණ මේ ජල ධාරිතාවය ගත්තොත් අක්කර අඩි 52,000 වගේ ආසන්න ප්‍රමාණයක් වර්තමානයේ තියෙන්නේ. මේව ජල ධාරිතාව මුළු ජල ධාරිතාවෙන් 6.8% පමණ තියෙන්නේ. ඉතින් අපට තේරෙනවා අපට අවශ්‍ය ජලය ප්‍රමාණවත් නැහැ සියඳක සමුද්‍රයේ. එහෙමනම් සීලම ගොවි මහතු හිතන්න ඕනේ වර්තමාන වෙන විට වර්ෂාවෙන් තමයි සම්පූර්ණ අම්පාර දිස්ත්‍රික්කයේ මේ කරන වගා කරන්න වෙන්නේ. ඒ නිසා මේ කෘෂිකම් දෙපාර්තමේන්තුවේ තාක්ෂණික මඟ පෙන්වීමේ යටතේ වගා කිරීම තුළ ගොවීන්ට හොඳ අස්වනක් ලබාගෙන ඔවුන්ගේ ආදායම වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම රටේ ජාතික වී නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන්. මෙහිදී වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ වෙළඳාමට වඩා ගොවි මහතුන්ගේ උනන්දු උත්සාහය ධෛර්යය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හේතුව මොකද? වෙනදාට වඩා නිර්වාටික හොඳ සයින්න ඕනි. ඒ වගේම හොඳ නිර්වාටික බඳ වක්කඩ කඩන ගීතයන් බඳින්න ඕනි. ඒ වගේම නියනවල හොඳ බඳ ගන්නත් ඕනි. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ වර්ෂාවෙන් ලැබෙන ජල ප්‍රමාණය සම්පූර්ණ ලියද්දේ එකතු කර ගැනීම. අපි කියමනක් තියෙනවා ප්‍රාක්‍රම බහු රජතුරු කියලා තියෙනවා වර්ෂාවෙන් ලැබෙන ජල බිඳුවක්වත් ප්‍රයෝජන නොගෙන අතාරින්න එපා කියලා. අන්නේ වදන මේ වර්තමානයේ අපිට ඉතාම ඵලදායි වෙනවා. ඒක හොඳට ගොවි මහතුරු මේක හිතේ තබා ගන්න ඕනි. ඒ වගේම පළමු වර්ෂාවත් එක්කම ගොවි මහත්තුරු ඊළඟ කරන්න තියෙන්නේ මේ විශේෂයෙන් මූලික බිම් සකස් කිරීම අනිවාර්යයෙන් කරන්න ඕනේ. ඒ මූලික බිම් සකස් කිරීම තුළ වෙන වාසිය තමයි වර්ෂාව ලැබෙනවා පස්සේ පොළොවට මේ වතුර ටික මේ ලියද්දට ගහගෙන යන්න තියෙන හොඳට පොළොවට උරා ගන්නවා. මේක හරි වාසියක්. ඒ වගේම වක්ක ටික බැඳීම තුළ තව හොඳට ජලය රැඳෙනවා. වැදගත්ම දේ තමයි මූලික බිම් සකස් කිරීම කරලා දින 8-10ක්වත් තියන්න ඕනේ දෙවන බිම් සකස් කිරීම කරන්න. දැන් මේකෙදි වෙන්නේ විශේෂයෙන්ම ඉපරැල්ල සහ වල් සහ පොළොවට විදුරු යටවනම් පස්සේ අවම වශයෙන් දින 8-10ක්වත් තියන්න ඕනි. දෙපාර්තමේන්තුවෙන් දින 32ක් කියලා කිව්වත් වර්තමානයේ ජල හිඟියත් එක්ක දින 8-10ක් වගේ සීමා කරන්න පුළුවන් ගොඩක් හොඳයි. දැන් ඒ ආකාරයෙන් වගාව ආරම්භ කරලා දෙවන බිම් සකස් කිරීම කරලා පෝර්ගාල මට්ටම් කරලා වගා කරන්න ඕනි. තුන්වෙනි කරුණ තමයි විශේෂයෙන්ම දැන් මෙවැනි අවදානම් කන්න වෙලා අපි තෝරගන්න ඕනේ වී වර්ග ගත්තොත් අඩු කාල පරාසයන් තියෙන වී වර්ග තෝරගන්න ඕනි. අපේ දෙපාර්තමේන්තුව සතුව වී තියෙනවා නිෂ්පාදනය කරලා තියෙනවා අපේ වී පරීක්ෂණ මධ්‍යස්ථාන වලින්. එකත් මාස දෙකමාරි වී වර්ග, මාස තුනේ වී වර්ග, මාස තුනමාරි වී වර්ග සහ හතර වී වර්ග. සාමාන්‍යයෙන් තියෙන වර්ධක වර්ධනයත් එක්ක අඩු කාලීන මාසවල වයස් වී වල අස්සන තරමක් අඩුයි. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මාස දෙකමාරි වී වලට වඩා තුනේ අස්සන වැඩි, තුනේ වී වර්ගකට වඩා තුනමාරි අස්සන වැඩි, තුනමාරි වී වර්ගකට වඩා හතර අස්සන වැඩි. නමුත් මෙවැනි අවදානම් කරන වෙලාව අපි වැඩි අස්සන ලබා ගන්න කියලා වැඩි කාල පරාසයන් තියෙන වී වර්ග වගා කරොත් අපිට තියෙන ප්‍රධාන ගැටලුව තමයි පීඩන හෝ කාලවලදී ජලහිඟයක් ඇති වුණොත් මැරෙන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් හැකි තරම් ගොවි මහතුරු බලන්න ඕනි. අවදානමෙන් ජය ගන්න නම් අඩු අයස් වී තියෙන තමන්ගේ ක්ෂේත්‍රයේ වපුරලා අස්වල හැකියකින් ලබා ගැනීම ගොවි මහතුරුන්ගේ වගකීමක්. ඒ වගේම හතරවෙනි කරුණ තමයි විශේෂයෙන් බිම් සකස් කිරීමත් එක්ක අර ගුණාත්මක යුතු බිත්තර වී භාවිතා කිරීම හරි වැදගත්. ගුණාත්මක යුතු බිත්තර වී භාවිතා කිරීම තුළ යම් අස්වනක් වැඩි කරගන්න පුළුවන්. මේ ගොවි මහත්තයා නිර්වාටික සුද්ධ කළා තියෙන්නේ. ඒ වගේම
තනකොළ ඔක්කොම ලියදුර වැටලා තියෙන්නේ. දැන් මේ තනකොළ වැටෙනම සම්පූර්ණ පළම බිම්සක් සකස් කිරීමෙන් මේ සම්පූර්ණ කාබනික ද්‍රවීත්‍තික පතර යට වෙනවා. දැන් සමහර ගොවි මහත්තුරු මේ අපි වැදගත් වෙනවා තමයි අස්වැල් ලබා ගැනීමට පාංශු පෝෂකත්වය දිනු කර ගැනීම. පාංශු පෝෂකත්වය දිනු කිරීමේදී විශේෂයෙන් අපේ බිම්සක් කරන වගාවන් වලට අපේ ලීදි වලට පිදුරු ටික දාගන්න පුළුවන්, අපිට කොළාතුරු ටික දාගන්න පුළුවන්, ඒ වගේම කොම්පෝස්ට් එක දාගන්න පුළුවන්, ගොම වගේ කුකුල් පොහොර වගේ කාබනික පොහොර දාගන්න පුළුවන්. මේ තුළ පාසු පෝෂකත්වය දිනු කිරීම තුළ අපිට ලබාගත හැකි අස්වැල් අනිවාර්යයෙන් වැඩි කර ගන්න පුළුවන්. ඒ සම්බන්ධව ගොවි මහත්තු අනිවාර්යයෙන් උනන්දු වෙන්න ඕනේ. විශේෂයෙන්ම අපිට පොළොව වර්තමානයේ කෘෂිකම් දෙපාර්තමේන්තුවෙන් කියනවා, කෘෂිකම් දෙපාර්තමේන්තුවෙන් කියනවා 10 අඟුරු භාවිතය ඉතා වැදගත් කියලා. 10 අඟුරු කියන්නේ දැන් පසේ පෝෂකත්වය රඳවා ගන්න පුළුවන් කොටස් තමයි මැටි සහ හියුමස්. ඒ වගේම හැකියාවක් තියෙනවා 10 අඟුරු වල. ඉතින් අපේ ගොවි මහත්තුරේ ආදායම වැඩි කර ගැනීමත්, ඒ වගේම පාසු ජලය සංරක්ෂණය කර ගැනීමත්, ඒ වගේම සුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරී දිනු කර ගැනීමත් සහ පසල පෝෂණය ලබා දීම සඳහා 10 අඟුරු ඉතා පාසුවෙන් අපි වගාවට යොදන්න පුළුවන්. විශේෂයෙන් මේ 10 අඟුරු වල තියෙන සිලිකා කියන පෝෂකේ, සිලිකා පෝෂක ලැබීම තුළ ගොයංගා ශක්තිමත්ව හැදෙනවා. ඒ ශක්තිමත්ව හැදීම තුළ විදුල ක්‍රීඩා වගේ විදුල සත්තුන්ට මේ ගොයංගා විදුල ඉසුරා බොන්න අමාරුයි. ඒ වගේම සිලිකා ලැබුණාන් පස්සේ ගොයංගා පත්‍ර සහ පටක සවිමත් වීම තුළ කන 11% දල්මෝංගගේ හානියට පාත්‍රෙම අඩුයි. ඉතින් මේක ඇත්තටම කෘමිහාන්ත රෝග පාලනය කරන්න හොඳ පිටුවහලකුත් වෙනවා. ඒ සමගම සාමාන්‍යයෙන් වර්තමානයේ ගොවි මහත්තුන්ට අපි කියනවා ඒකාබද්ධ ප්‍රතිබෝධ පාලනයට අනුව වීවගාව ආරම්භ කරන්න කියලා. ඒකෙදි මූලික අපි කියනවා නීරවල සැවීම එක්කම යම් ප්‍රමාණයක් නීරේ තුල වල් ප්‍රමාණයක් උඩ කොටසින් තිබුණාට කමන්නේ. හේතුව මොකද? දැන් මේ වලට අපි ඉපදල් නිසා වගාව ඉන්නවා, අපිට හිතකර සත්තු ඉන්නවා, 30% සාමාන්‍ය වශයෙන් ඉන්නවා. අපි ගත්තොත් බත් කූරෝ, ඒ වගේම මකුලුවෝ, ඒ වගේම ගෙම්බෝ, බූතල් කුරුමිනියෝ, සතු කුරුමිනියෝ, ඒ වගේ ගොඩක් සත්තු වර්ග ඉන්නවා. මේ සත්තුන්ට බිත්තර දාන නිසා වාසස්ථාන යොදා ගන්න අන්න අර වගේ පිදුරු ගොඩවල් සහ තනකොළ අපි නිර්වල් අයිති තියෙනක ඉතාම හොඳයි. මේ තුළ බලාපොරොත්තු වෙන්නේ අපේ අර ලියද බිම් සකස් කිරීම තුළ මේදී ඉතුරු වෙන සත්තු විනාශ වෙන පොළොව සකස් කරනකොට මේ සත්තුන්ට පියාමකල ගිහිල්ලා තමන් සැඟවිලා තමන්ගේ ජීවන ශක්තිය පවත්වා ගන්න යන්න හොඳ වාසස්ථාන කර ගන්න පුළුවන්. අර වගේ පිදුරු ගොඩවල් සහ වගුඩවල් යම් ප්‍රමාණ නීර තුළ තිබීම ඉතා වැදගත්. මේ තුළ අපි අවස්ථා 4කදී 5කදී තමයි අම්පාදිස්ත්‍රික්කේ වීවගාව කරේ. මේ ප්‍රතිඵලයක් වශයෙන් අර කන්නේර සහ යායට වගා නොකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් කෘමි සත්තුන්ගේ හානි ඉතා වැඩි වෙනවා. ඒ වගේම අම්පාදිස්ත්‍රික්කේ 2018 යලකන්නේ දුමුතල කීඩා හානි ඉතාම විශාල ලෙස වසංගතත්වයෙන් හානි පැවතිලා. ඔය කෘමි හානි පාලනයේදී කවදාවත් කෘමිනාශ යොදවා පාලනය කරන 100%ක් බෑ. විශේෂ වැදගත් වෙන්නේ ඒකාබද්ධ පරිබෝධ පාලනය කියලා කියන. ඒකාබද්ධ පරිබෝධ කියන්නේ රෝපණ යාන්ත්‍රික ජෛව රසායනික කියන ක්‍රම 4 තුලම භාවිතා කිරීම තුළ තමයි කෘමි හානි පාලනය කරගන්න වෙන්නේ. ඒක ඉතා වැදගත් ගොවි මහත්තුරු මේකෙදී සීතවා ගත යුතුයි. අර අවිධිමත් වැපිරීම රටාව තුළ අර ප්‍රමාද වෙන කන්නේ ප්‍රමාද වෙන විභාගාන වලට පළමක්කාගේ හානිය ඇති වෙනවා. මේ පළමක්කාගේ හානිය පාලනය කරන කෘමිනාශක යොදන්න වෙනවා. කෘමිනාශක යෙදුවන් පස්සේ ඒ වගාවේ එවකට තියෙන සම්පූර්ණ හිතකර සත්තු විනාශ වෙනවා. පස්සේ කෘමි සත්තුගේ ගාහණිත ශීඝ්‍රයෙන් කීඩා වගේ අපට හානික සත්තුගේ ගාහණිත ශීඝ්‍ර වැඩි වීම තුළ ඒ වසංගතත්වයේ හානිය වෙනවා. එහිදී ගොවි මහතු සිස් තබාගත යුතුයි. යම් හානියක් නොවන විදිහට පුළුවන් තරම් අපට වගා කටයුතු කරන්න ඕනේ. ඒ වගේම හැකි තරම් කෘමිනාශක නොයදා ඒකාබද්ධ පරිබෝධ පාලන ක්‍රම අපිට හැකිනම් අර වපුරල අවසන් වෙලා පොල් පිටි හෝ කොල්ලෙල්ලක් ගහලා මේ වගේ ලී හිටීම තුළ පිළිහුඩුව වැහිරින වගේ සත්තු වගාවට ආකර්ෂණය කරගන්න පුළුවන්. මේ තුළ අපේ වර්ධක කාලය තුළ මේ ගොයමට හානි කරන්න යන සත්තු අපේ හිතකර සත්තු විසින් ආහාරයෙන් විනාශ කිරීම ඉතා වැදගත්. මෙහිදී අපේ වගාව තුළ කෘමි සත්තුන්ගේ ගහණය සමතුලිතව පවතිනවා. හිතකර සත්තු සහ හානික සත්තුන්ගේ ගහන සමතුලිත පැතිම තුළ ගොවි මහත්තර වෙන හානි ඉතාම අඩුයි. මේ ගැන ගොවි මහත්තු අනිවාර්යයෙන්ම සීත බාගත යුතුයි. ඒ වගේම අස්වැන්න වැඩි කර ගැනීමට විශේෂ රසායනික පොහොර අපේ වගාවට යොදනවා. යූරියා, TSP, MOP. මෙතෙන්දි වැදගත්ම පරිදම් මම මේ අස්ථා කියනවා. දෙපාර්තමේන්තුවේ නිර්දේශය තමයි අක්කරයකට මාස 3 සහ 3 මාරේ වී ප්‍රභේදවලට දෙන පොහොර නිර්දේශය ගත්තොත් යූරියා නිර්දේශයේ යූරියා 90යි, TSP 22යි, MOP 24යි. විශේෂ රසායනික පොහොර දැමීම තුළ පස අජීවී වෙනවා. මේ අජීවීව ඉතාම අගුණදායකයි. මේක වළක්වා ගන්න අර හිඟ රසායනික පොහොර ප්‍රමාණය මේ පෝෂක ප්‍රමාණය ලබා දෙන්න අනිවාර්යෙන් ගොවි මහත්තයා කාබනික පොහොර දැමිය යුතුමයි.
කාබනි පෝර් වසයෙන් පිදුරු කොලාතු දාහයගුරු කුකුල් පෝර් කොලපෝර පතර දාල එක් ඉක්කිරීම තුළ නිර්දේශයට තිබෙන පෝෂක ප්‍රමාණය වගාට යෙදෙනවා. මේක ඉතා දෙක කරුණක් දෙවනි කරන තමයි මේ පෝෂක ප්‍රධාන වශය වීමකට පෝෂ දහතක් ඕනි. මේ දහත ප්‍රධාන කොට තුනකට බෙදනවා. ප්‍රධාන පෝෂක, දෙතික පෝෂ, අංශුමාත්‍ර පෝෂක. විශේෂයෙන් මේ පෝෂක දාහත ඒ අවශ්‍යකිත අවශ්‍ය ප්‍රමාණයෙන් වගාවට දෙන්න ඕනි. මේ වගාවට ලැබුණොත් තමයි අංග සම්පූර්ණ අස්සන්නක් ගන්න වෙන්නේ. මේදි විෂය සලකා බලන්න ඕනි. උදාහරණයක් වශයෙන් ගත්තොත් අම්පාල දිස්ත්‍රික්කයේ මහකන්නකට කියන දෙපාර්තමේන්තුවේ පරිශ්‍රංශයෙන් අක්කරයකට සිංසල්පයක් කිලෝ දෙකක් යොදන්න කියලා. එතකොට සිංසල්පයක් කිලෝ දෙකක් අක්කර යෙදීම තුළ එම අක්කරෙන් වියපුසල් 10ක් 12ක් වැඩි කරන්න පුළුවන් කියලා ඒ කට්ටිය පරිශ්‍රණාත්මක ඔප්පු කරලා තියෙනවා. එමුනා හොඳ පණිවිඩයක්. 2 කිලෝ අපට 200ක් හෝ ඉත වැඩි ප්‍රමාණයක් වැඩි කරන්න පුළුවන්. සමානුපාතික ලොකු ආදායමක් විමාත් වැඩි කරන්න පුළුවන්. වගාවේ වැදගත්ම ඊළඟ අවස්ථාව වෙන්නේ වීවගාවක් ගත්තොත් ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. වර්ධක අවස්ථාව, ප්‍රජනක අවස්ථාව සහ පරිණත අවස්ථාව කියන්නේ. මාස තුනමාරි විප්‍රවේදයක් ගත්තොත් වර්ධක අවස්ථාව දින 45යි තියෙන්නේ. එමනම් මේ දින 45 තුළ ගොවි මහත්තයාට මේ තමන්ගේ අස්වැන්න වැඩි කරගන්න අවශ්‍ය සියලු කටයුතු කරන්න ඕනේ. මේ කාලය අපි නොසලක හැරිම තුළ ගොවි මහත්තයා ලබා ගත හැකි අස්වැන්න අඩු වෙනවා. දැන් සාමාන්‍ය දින 45න් පස්සේ ගොයන් ගහ බිම්පුරු කිනීම ආරම්භ වෙනවා. බිම්පිරු කිනීම ආරම්භ වෙනවා කියන්නේ කල්ලක් ඇතිවීම ආරම්භ වෙනවා. ඊට පස්සේ හැදෙන කරල. එහෙමනම් කොළ වර්ධනයක් පත්‍ර වර්ධනයක් වෙන්නේ නැහැ. ඒ හින්දා ඊට පස්සේ කරලේ අවශ්‍ය යට ප්‍රමාණය සහ කිඳි ප්‍රමාණය තීරණය වෙනවා. ඊට පස්සේ පන්නත අවස්ථාවෙ ඉන්නේ සාකය විසින් නිපදවගත්ත කරල අවශ්‍ය කිරිවැදීම ඊට පස්සේ යට සහල් ඇටියක් බඩ පත්වීම තමයි පන්නත අවස්ථාව වෙන්නේ. ඒක මාස 3 හමාර ඒ ආසන්න කාලයකදී අසුන් එලා ගන්න පුළුවන්. ඉතින් මේ මෙති විශේෂයෙන් මෙන්න මේ අවදි ටිකේ වර්ධක අවස්ථාව ගන්න ගොවි මහත්තයා වැඩි සැලකිල්ලෙන් තමන්ගේ තාක්ෂණ නිදහනින් දෙන උපදෙස් පිළිපැදීම තුළ හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. ඒ වගේම නීවල ටික සුද්ධ පවිත්‍ර කිරීම, වනාද සුද්ධ කර ගැනීම, ඒ දේවල් හොඳට සුද්ධ පවිත්‍ර කිරීම, ඒ කටයුතු කිරීම තුළ කෘමි සත්තුන්ගේ වර්ධන ඉතා අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම මේ ඉදී වැදගත්ම කරුණ තමයි මේ වගාවේ අස්වැන්න ලබා ගන්න නම් වල් පාලනය හරි වැදගත් වෙනවා. වල් පාලනය කර ගන්න පුළුවන් වෙන්නේ ඒකාබද්ධ වල් පැලට පාලන ක්‍රම කියන තාක්ෂණික ක්‍රමවේදය අනුගමනය කිරීමේ. ඒ කියන්නේ ඒත් රෝපණ යාන්ත්‍රික ජෛව රසායනික. එහෙමනම් අපේ වගාවේ තියෙන වල් පාලනය කරගන්න පුළුවන් රෝපණ ක්‍රම. බින් සකස් කිරීම, මූලික බින් සකස් කිරීම, ද්විතීක බින් සකස් කිරීම, මඩ කිරීම, පෞරු ගෑම මට්ටම් කිරීම වගේ විදිහට සෑහෙන ප්‍රමාණයක් පාලනය කරගන්න පුළුවන්. ඊට පස්සේ වැපුරම් හෝ පැල සිටුවේ පස්සේ අපිට පුළුවන් රසායන වල් නාශක නිර්දේශයට අනුව දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව යෙදීම තුළ සෑහෙන වල් පාලනය කරගන්න පුළුවන්. නමුත් තා ප්‍රමාණ ඉතිරි වෙන්න පුළුවන්. මේ ඉතිරි වෙන ප්‍රමාණය දින 28 වේ හොති ආසන්න ඉත පෙර ඒ කාලය තුල අපිට පුළුවන් වල් තියෙන වල් ටික ගලවලා විනාශ කළා දාන්න. ඊට පස්සේ අපිට පුළුවන් පීදන හෝ ඒ කාල වෙනකොට එකක් දෙකක් හෝ ඉතිරලා තියෙනවා අනිවාර්යයෙන්ම ලා කල කාලේ කපලා දානවා නම් අපේ කුඹුරට වැටෙන ඇට ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. ඒක තමයි රෝපණ යාන්ත්‍රික ජෛව රසායනික. සමහරක් වල් අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් වල් කරඹ ශාකය. දැන් මේ වල් කරඹ ශාකයේ ඇත්තටම හැල්ඩිකා කියලා ක්‍රමයක් ඉන්නවා. මේ ක්‍රමියා මේ පත්‍ර කාලා සම්පූර්ණ මේ ගහ වර්ධනය බාල කරනවා. දැන් මේක ජෛව විද්‍යාත්මක වල් පාලන උදාහරණයක්. ඒ වගේම සැල්විනා පාලනයට සයිටබේගේ සැල්විනේ කියන ක්‍රමි තථා ව්‍යාප්ත කළ අපිට පුළුවන් එක පාලනය කරන. ඒ වගේ දියහබල පාලනය කරන දැන් දෙපාර්තමේන්තුව තාක්ෂණයක් තියෙනවා ජෛව විද්‍යාත්මක හොයාගත්ත හොයාගෙන තියෙන. ඒ වගේ ක්‍රමවේදයන් තුන අපිට පුළුවන් ජෛව විද්‍යාත්මකව වල් පාලනය කර ගන්න පුළුවන්. දෙපාර්තමේන්තුවෙන් දෙන උපදෙස් තාක්ෂණික කරුණු කාරණා ගැන වැඩි අවධානය ගොවි මහත්තුරු යොමු කරලා වගා කිරීම තුළ තමන්ගේ ආදායම වැඩි කර ගන්න පුළුවන්. අක්කල ලබා ගන්නා බුසල් ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම රටට අවශ්‍ය ජාතික වී නිෂ්පාදන වැඩි කර ගන්න පුළුවන්. මේක මම හිතන්නේ රටෙන් ගේන සහල් ප්‍රමාණය අඩු කර ගන්න ඕනේ. සෑම බිම් ගලංගම වගා කරමු. ඒ වගේම නිෂ්පාදන වීදම අඩු කරගමු. ආනයනය කරන සහල් ප්‍රමාණය අඩු කරගමු. විශේෂයෙන්ම වර්තමානයේ අපි සීතල වගේන වගා කිරීම ඉතා වැදගත්. මේ ටික තමයි මට වර්තමානයේ ගොවි මහත්තුරු දෙන පණිවිඩයක් හෙට කන්න ආරම්භයේ මෙන්න මේ කරුණු කාරණා ගැන වැඩි අවධානය යොමු කිරීම තුළ ඔබලාට හොඳ අස්වැන්නක් ලබාගෙන තමන්ගේ අභිවෘද්ධිය වගේම රටේ අභිවෘද්ධිය සඳහා කැපවෙන්න පුළුවන් කියන එක පණිවිඩයක් වශයෙන් මේ වර්තමානයේ ප්‍රකාශ කරලා තියෙනවා.